ආයිබන්ඩ වාලුත් පාර සමක ඔබ දන්නවා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය තුළ පළමු වතාවට පාර්ලිමේන්තු ප්‍රදේශයේ මේ සිහිනයෙන් තරඟ කරන්න ආව අපේක්ෂක අපේක්ෂිකාවන් වෙනුවෙන් අපි අලුත් පාර වෙන් කරන්නේ. ඒ වගේම මෙවර තරඟ කරන්න ආව සියලුම ප්‍රධාන දේශපාලන පක්ෂවලට ඔවුන්ගේ නියෝජිතයින්ට අප සෑම විටම බෙදී යනසේ අවස්ථාවන් අලුත් පාරේදී ලබා දෙන බව. අද දවසේදී අපි අවස්ථාව ලබා දෙන්නේ ජාතික ජනබල වේගයට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණ පෙරටු කරගනිමින් එකතු වුණු ජාතික ජනබල වේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන හර්ෂණ නානායක්කාර නම කියූ පමණින් ඔබ දන්න. නමුත් දේශපාලනයේදී අලුතෙන් ඔබහන චරිතයක් සමග තමයි කතා බහ කරන්නේ. ආයිබෝන් කියලා අපි මුලින්ම ඔබතුමාණු පිළිගන්නවා. ආයිබෝන් හර්ෂණ නානායක්කාර දේශපාලනඥයෙක් වෙන්නේ කොතනින්ද? ඇත්තෙන්ම දැනටත් මම නීතිඥවරයෙක් තමයි මූලික කටයුත්ත. නීතිඥ වෘත්තියේ ඉන්නේ. දේශපාලනයට පිවිසෙන්න හේතු වෙන්නේ ඇත්තම චන්තරම් කරන්න හිතාගෙන ආවෙ නැහැ. නමුත් අර රටේ වෙන දේවල් දැකපුවා අපි සමාජ ක්‍රියාකාරීන් වශයෙන් අපේ ශේෂ්ත්‍ර තුළ අපි නොයෙකුත් දේවල් කළා. වැරදියක් සිදු වෙනවා දකින්නකොට අවසානයේදී මට මුණ ගැහුණා මම වගේම හිතන පුද්ගලයෝ කණ්ඩායමක්. මොකද මම තේරුම් ගත්තා තනි තනිවම පොඩි පොඩි තැන්වල අරගල කිරීම හරහා රටක ප්‍රශ්න විසඳන්න බෑ. එහෙනම් මම වගේ හිතන පතන කණ්ඩායමක් වංචාවෙන් දූෂණයෙන් තොර හර්ධ සාක්ෂියක් තියෙන කණ්ඩායමක් එක එකතු වුණොත් මගේ දායකත්වයට වඩා හොඳට ලබා දෙන්න පුළුවන් කියලා. ඒ අනුව තමයි මම ජාතික ජනබල වේගයත් සමග එකතු වෙන්නේ. දැන් නානායක්කාර පරම්පරාවේ දේශපාලනයේ තියෙන ජනතා විමුක්ති පෙරමුණට ටිකක් දුර ඔබ එතනින් වෙනස් තැනක් තෝරගන්නවා. මේ මොන ඉතින් වාසගමක් පවුලෙන් හම්බ වෙන්න පුළුවන්. ආගමක් පවුලෙන් හම්බ වෙන්න පුළුවන්, ජාතිය කුලෙත් පුළුවන්. නමුත් දේශපාලනය කියන්නේ යුගී අවශ්‍යතාවය. යුගී අවශ්‍යතාව ගැන මම හිතනවා මේක තමයි නිවැරදිම තැන කියන ස්ථාවරය. ඔබ කියන එක හරි. මොකද මට වඩාත් පහසුවෙන් දේශපාලනය කරන්න තිබිච්ච තැන තමයි ඒ. මම ඒගොල්ලන්ට කතා කරලත් නැහැ, මම ගිහිල්ලත් නැහැ. නමුත් අවසානයේදී අපි දේශපාලනය කරන්නේ ප්‍රතිපත්තියක් මත පිහිටලානේ. ඒ ප්‍රතිපත්තිය තියෙන්නේ ජාතික ජනබල වේගය තුළ. ඉතින් ඒ නිසා තමයි මම 2015 2016 වගේ විතර ඉඳගෙන මේකටත් එක්ක මේ ජාතික ජනබල වේගයේ පිහිටවීම වැඩ කටයුතු වලටත් මම සම්බන්ධ වෙන්නේ. මොකද අපිට අවශ්‍ය අලුත් දේශපාලන සංස්කෘතියක් අවශ්‍යයි. දැන් ජාතික ජනබල වේගය පිහිටුවලා පළවෙනුව තරඟ කරන්නේ පසුගිය ජනාධිපතිවරණයට. ඔබ තෘප්තිමත්ද ඒ ජනාධිපතිවරණයේ ලැබුණු ඇඟීම ගැන? එක්තරා විදිහකට ඔව්, අනිත් විදිහට නෑ. මොකද හේතුව දැන් ගොඩක් කට්ටියට පැටලලා තියෙනවා. මම ඒක මිනිසුන්ට වන්දොස් කියන්නේ නෑ. මේ ජාතික ජනබල වේගය කියන්නේ තනිකර ජනතා විමුක්ති පෙරමුණ නෙමෙයි. මෙතන ඉන්නවා සංවිධාන 30ක්. ඇත්තම මගේ සංවිධානයේ ජාතික විද්වත් සංවිධානයේ අපේක්ෂකයෙක් හිටියද මම ඉන්නේ ජාතික ජනබල වේගය තුළ. නමුත් ඔව්, ඒකට ඒතර ප්‍රතිපත්ති අලුත්, සලකුණ අලුත්, සියලුම දේම අලුත්. හරිද? නමුත් ඔව්, අත්‍යවශ්‍යම අපි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන ආන්තරණය තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද 80%ක් විතර 80%ක් විතර ඉන්නේ මේ වෘත්තිකයෝ, පූර්ණ කාලීන දේශපාලනඥයෝ අඩුයි. හරි. ඒ පළවෙනි මැතිවරණය එනකොට අපි හැමතැනම බැලුවා කවුද ගන්න පුළුවන් අපේක්ෂකය. අපි පස්සේ අනුරුද්ධ සනායක සහෝදරයා තෝරගත්තා. බොහොම සන්තෝෂයි ගැන මේ. නමුත් ඒ වෙලාවට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් බලාපොරොත්තු වුණා වංකෝම. මොකද මිනිස්සු කියන්නේ 225 එපා, කවුරුත් එපා, අලුතෙන් පටන් ගමු, අලුතෙන් පටන් ගමු. අපි විතරක් නෙමෙයි ඒ වෙලාවේ විකල්ප. එතන ඒ ඇගීම අඩු වුණේ ඇත්තටම 225 කෙනෙක් තෝරගත්ත හිඳයි කියලා හිතෙන්නේ නැද්ද? අනේ නැහැ. මොකද හේතුව මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. 225 කාට ප්‍රශ්න? මට JP6 ප්‍රශ්නයක් නැහැ. මේ රටේ මිනිස්සුත් ප්‍රශ්න කරන්නේ නැහැ. මඩ ගහන වැරුණකොට රටේ මිනිහෙක්වත් කියන්න බෑනේ අහවල් දේවරම් කරා, අහවල් දේවරම් කරා කියලා. දැන් අපේ තේරීම 100%ක් හරි. නමුත් ඒ වෙලාවේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක වුණේ බයවල් දෙකක් හරහානේ. එකක් තමයි මෙන්න මුස්ලිම් මිනිස්සු රටල්ලන්න හදනවා වඳ කොත්තු වඳ දොස්තරලා එක පැත්තකින්, නාග ලෝකෙන් ධාතු ගේනවා අනිත් පැත්තෙන්. හරිද? එතකොට සජිත් මහත්තයා කියලා ගෝඨාභය ආව තව සුදු වෑන්නේ. ඉතින් ඒ බය අතර දෝලණය වෙච්ච ඡන්දයක්, ප්‍රතිපත්ති බලලා දීපු ඡන්දයක් නෙමෙයි. ඒකට අපේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේපුනේ නැහැ. ඒ නිසා මම කියන්නේ මකට සෑහීමටපත් වෙනවා. අපි අඩුම වශයෙන් ඉතර තරුණ සංවිධානයක් වශයෙන් මේ අවස්ථාවේ මහමැතිවරණයේදී හැම දිස්ත්‍රික්කෙම අපේක්ෂක දාන්නත් අපිට පුළුවන් වුණා. දැන් එතන ඉඳලා අවුරුද්දක් ගතාම ඇවිල්ලා නැහැ. ඔබ විශ්වාස කරනවාද ඊට වඩා ජනතා විශ්වාසයක් මේ වෙනකොට ජාතික ජනබල වේගයේ ගොඩනගාගෙන තියෙනවයි කියලා? ඒක බලන්නේ මේ මහත්මයා ඡන්දෙන්ම තමයි. නමුත් මම හිතනවා මේ රටේ මිනිස්සු හැමදාම අඳෝනා දෙනවනේ. හොරු එපා, ඇයි මේ හොරු දාන්නේ, අපිට උනේ අවංක මිනිස්සු ද කියනවනේ. ඉතින් අපි අපේක්ෂකව 262ක් දීලා දෙනවා මුළු දිවයිනට. එක හොරෙක්, එක දූෂිතෙක්, එක නඩු තීරමිනිය කියවැ පෙන්නන්න නැහැ. හැමෝටම යම් අධ්‍යාපනයක් හෝ තමන්ගේ ශේෂ්ත්‍රයේ නිපුණත්වයක් තියෙන අය. හරිද? ඉතින් අපි ඉස්සරහට ආවා ඕගොල්ලන්ට ඕනනම් ඡන්ද දෙන්න. දැන් ගැටලුව තියෙන අන්න එතනයි. දැන් විශේෂයෙන්ම
අනුවදශක මුල් කාලයේ සහ 2000 දක්වා බොහෝ දෙනෙක්ගේ හිත ඇතුලේ අනිත් පාර්ශවයන් ගොඩනැගුවා 89 88 කාලවකවාන උතුම්න ගැටලුත් එක මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඒකල ඊට පස්සේ අපි දැක්කා ඉතාමත් හොඳ ජනතා ආකර්ෂණයක් ජනතා විමුක්ති පුරවනවට ගොඩනැගෙන මම මේ ප්‍රශ්නය අහන්නේ විශේෂයෙන් ජාතික ජන බලවේගයේ ප්‍රධාන කොටස උනින්දා ඔව් දැන් ඒත් අති විශාල පිරිසක් රැස්වීම වලට එන හැමෝම කියනවා මේ කට්ටිය හොඳයි කියලා ඇයි අන්තිමේදී ඡන්දෙට ගියහම ඡන්ද ටික නැත්තේ ඒක තමයි මමත් මේ කල්පනා කරන්නේ මොකද හේතුව දැන් චන්ද නැති කාලේ අපිත් එක්ක කතා කරනව නේද පුදුම වර්ණාවක් කියන්නේ ඔයා ඉන්න ඕනේ පාර්ලිමේන්තු උගල ඉන්න ඕනේ පාර්ලිමේන්තු ඉත චන්ද දෙන්න කියපුවම දෙන්නද ඇබ්බැහි මාත්මනේ ඇබ්බැහි මේක තනිකර ඇබ්බැහියක් තියෙනවා මොකද 88 89 කතාව තියෙනව නේද ඔව් 88 89 දී සත්‍ය වශයෙන්ම කරදරයට පත් වෙච්ච අය ඇති නමුත් 2004 බහිඳත් එක්ක ඉල්ලලා 42ක් එනවනේ ජේපී මනාපලිස්ටි උඩින් මෙන්නේ ජේපී නේ නේ නමුත් මේක ඇවිල්ලා ඇබ්බැහියක් තමන් හිතනවා තමන්ගේ පවුලේ කට්ටිය ඡන්ද දුන්නේකට අපි දෙන්න ඕනේකට ඉතින් ඒ වගේ පොඩි අබ්බැහියකුත් තියෙනවා ඊට අමතරව ඉතින් මේ මිනිස්සු හිතන විදිය තමයි නේ දැන් මේ අබ්බැහි වෙනස් කරන්න විශේෂයෙන් දේශපාලන ක්‍රියාදාමයක් මුකුත් ක්‍රියාත්මක කරන්න අදහසක් මේ මේ මාත්මය අපිටත් ප්‍රධාන දේශපාලන ධාරාවල් වගේ බොරු පොරොන්දු රාශියක් දෙමින් හාල් බෙදමින් තෙල් බෙදමින් මේ දවස්වලත් මම මරුටු හසිනේක දෙකට දාන්න හින්ද කියන්නේ ඒ වගේ දුප්පත් මිනිසුන්ගේ දුප්පත්කම පාවිච්චි කරමින් රැකියාපොම් බෙදමින් ඔවුන්ගේ මනාපය ගැනීමේ අසිෂ්ට ක්‍රියාවලිය ජාතික ජන බලවේගයේ නැහැ. අපි පුද්ගලයෝ දැනුවත් කරනවා. අපි ඕන කෙනෙක් එක්ක කතා කරනවා. කතා කරලා එන්න. මොකද්ද ප්‍රශ්නේ අපි කතා කරනවා. අපි හදන්නේ බුද්ධියට ආමන්ත්‍රණය කරලා ඒ හරහා මේ වැටලා ඉන්න වලේ තරම ඒගොල්ලන්ට පෙන්වන්න. ඉතින් ඒගොල්ල මම හිතනවා මේ මහමැතිවරණයේදී ඒක තේරුම්ගෙන ඇති. ඒක තේරුම් අරගෙන ඇති කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන් මම යෝජනා කරන්නේ අර ඔබ කිව්වා වගේ තැනකට යන්න කියලා නමුත් දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ ඉන්න තැනින් ජනතාවගේ පැත්ත තමන්ගේ ජනතාවගේ ආකර්ෂණය තවදුරටත් වැඩි කරගන්න මොන හරි ක්‍රියාදාමයක් ඕනේ නේද නෑ අපි ආකර්ෂණය වැඩි කරගන්න තමයි අත්ත කියන්නේ ඉතින් ඒක ආකර්ෂණීය නැද්ද අපිට නිකන් පෝර දෙනවා කියලා කියන්නද පපුවට ගහගන්නද ඉතින් අපි හරි ආකර්ෂණීය අපි විතරයි ඇත්ත කියන එකම පක්ෂය ඒ ආකර්ෂණීය මදිද මාත්මය මෙහෙමයි අපි මිනිසුන්ට කියන්න ඕනේ අපිට කරන්න පුළුවන් මොනවද සමාජයෙන් මම බාධා කරනවා එතකොට දැන් ඒ ඇත්ත කියන එකම පක්ෂය වෙලත් ජනතාව අතරින් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලැබෙන්නේ නැත්තේ ඇත්තට මිනිස්සු කැමති නැද්ද නෑ මම ඕකට උත්තර දෙන්න පොඩ්ඩක් ඉන්නවා මහමැතිවරණයේ ප්‍රතිපලය ගණන් කරලා හරිද මෙහෙමනේ මහත්මයා දැන් අර කියන්නේ කොළ කැඳ ඇඟට ගුණයි අරක්කු ඇඟට හොඳ නෑ ඒත් පොලිම තියෙන අරක්කු කඩේ ගාවනේ ඉතින් ඒකට කොළ කැඳ කාර්යයට බයින් එකත් වැරදීනේ නමුත් මම මේ කියන්න උත්සාහ කරන්නේ මේ මහමැතිවරණයේදී මිනිස්සු වෙනස් වෙයි මතක තියාගන්න කිසිම දේශපාලන පක්ෂයකට බෑ මහත්මයා ඒගොල්ලන්ට ඕන වෙලාවට දැන් මිනිස්සු තීන්දුව කරන්න ඕනේ ඒගොල්ලම දිනවන දැන් 2015 මහින්ද මහත්තයා දිනගන්න උනනවා තිබුණේ නේ සීල් රෙදි බෙදාගෙන කට අවුට් ගාගෙන බෑ මිනිස්සු තීන්දුව කරන්නට ඕන මිනිසු දැනගන්නට ඕන අලුත් විදියට හිතුවේ නැත්නම් අලුත් පාර්ලිමේන්තුවක් එන්නේ නැහැ. වැඩි ඕනේ නැහනේ. දැන් ගෝඨාභය මහත්තයා ඡන්ද කාලේ අර වියත්මග හොඳ ප්‍රතිපත්ති මේ වශයෙන් එකඟ නෑ මම. නමුත් යම් උගත්කමක් අධ්‍යාපන තියෙන මිනිසු එතන හිටියා. ඒ කට්ටිය කොහොමද නොමිනේෂන් වාටිවත් නැහැ. ඉතින් මම හිතන්නේ ඒ කට්ටියත් දැන් පොඩ්ඩක් හැන්නලා ගිහින් අන්තිමට ඉන්නේ පාර්ලිමේන්තු හොරු සෙට් එකමයි. ඉතින් ඒක නිසා මිනිසුගේ කැමැත්ත හොරෙක් කවනවද අපි වනවද කියන මිනිසුගේ කැමැත්ත විශේෂයෙන්ම ජාතික ජන බලවේගය වටා මේ වෙනකොට එකතු වෙමින් ඉන්න පිරිසත් එක්ක ඉදිරියට ආකර්ෂණීය ලෙස යන්න නම් පක්ෂයක් ලෙස ව්‍යූහගතව වෙනස් වෙන්න ඕන කියලා ඔබ හිතන්නේ නැද්ද මොකද වෙනස් වෙන්න ඕනේ විශේෂයෙන් ප්‍රචාරණ යාන්ත්‍රණයේ ඉඳලම තාම සාම්ප්‍රදායික හිතනම නෙමෙයිදී ඔව් මොකද හේතුව අපි ප්‍රචාරණය කරනවා ඔය බුදුමම දන්නවනේ ටෙලිවිෂන් චැනල් වල කොච්චර වියදම් කරන්න ඕනද කියලා හිතන් ඇඩ්වර්ටයිසින් කරන්න අපිට නෑනේ මෙයා මේ එතනෝල් ගෙන්න කට්ටිය අපේ බිල් ගෙවන්න අපි සාධාරණව හම්බ කරන සල්ලි වලින් ස්වේච්ඡා ව්‍යාපාරයක් අපිට දෙන මුදල් සීමිතයි ඒක නිසා ටෙලිවිෂන් චැනල් බදු ගැනීම වගේ දේවල් අපිට කරන්න බෑ මේ පත්තර බදු ගැනීම අපිට කරන්නට බෑ නමුත් අපේ සම්ප්‍රදායික යාන්ත්‍රණය අපි පොඩ්ඩක් නවීකරණය කරගෙන තියෙනවා අපේ තියෙනවා දැන් ඩිජිටල් අවකාශයක් අපි NPP colombo nppcolombo.lk ඕන කෙනෙක්ට ගිහිල්ලා තුල බැලුවොත් අපේ විස්තර එතන තියෙනවා මුහුණු පොතේ අපි ක්‍රියාශීලී හරිද අපිට නැත්තේ ටෙලිවිෂන් ස්ටේෂන් නේ ඒක නිසා අපි ඒක කරගෙන ඔව් අපි ටිකක් මෙහාට එමු දැන් විශේෂයෙන්ම ජනාධිපතිවරණයෙන් පස්සේ හරියට වසරක් ඇතුළත තමයි මේ මහනතිවරණයට මුහුණ දෙන්නේ ප්‍රතිපත්ති මේ කාරණාවල කිසියම් ආකාරයක වෙනසක් වෙලා තියෙනවද ජාතික ජන බලවේගය නැ ඒ පිටු 122 එහෙමම තියෙනවා මොකද මහත්මයා ප්‍රතිපත්ති හැදුවේ තනි පුද්ගලෙක් ඡන්දය අධ්‍යය හිතලා නෙමෙයි. ඒක ඇවිල්ලා විෂයන් 10කට බෙදිලා
විශේෂඥ අපි කුරුෂ කර්මය ගත්තොත් කුරුෂ කර්මය සම්බන්ධ විද්‍යාඥයන් සේවා සපයන්නන් ඒ වගේ වෘත්තික එකතු වල රටේ ප්‍රශ්න හොයාගෙන ඉවරලා තමයි ඒකට විසඳුම් වශයෙන් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය හදන්නේ ඒක නිසා අපේ ප්‍රතිපත්ති අදටත් වළංගුයි ඒ වගේම තමයි ඉදිරියේදී යම් අදහස් උදහස් ඇවිල්ලා මේවා වෙනස් කරගන්නයි කියලා කිව්වොත් ඒක අපිට වෙනස් කරගන්න පුළුවන් ඔය ප්‍රශ්නේ ගොඩක් වෙලාට ජනතාව අහන්නේ ඒගොල්ලෝ හිතනවා මේ ජාතික ජන බලවේග කියන්නේ ජනතා යුක්ත පෙරමුණ කියලා නෑ අපේ ප්‍රතිපත්ති වෙනයි ජනතා යුක්ත පෙරමුණ කියන්නේ අපේ පංගුකාරය ජාතික ජන බලවේග ප්‍රධාන පංගුකාරය කියලා කිව්වොත් හරි නමුත් පංගුකාරය ඒ බලය වැඩි හින්දා නේද ජනතා යුක්ත පෙරමුණේ තියෙන බලය වැඩි හින්දා නේද ජනතාවේ ඒ මානෙන් බලන්නේ නෑ ඒක වෙන්න විදියක් නෑ මොකද හේතුව අපිට නායකයෙක් නෑ හැමෝම හිතා ඉන්නවා අනුරුද්ධ සනායක ජාතික ජන බලවේගයේ නායකයා කියලා තත්වයක නෙමෙයි ජාතික ජන බලවේගයේ තියෙන්නේ නායකත්ව මණ්ඩලයක් සංවිධාන 30ම දෙන්න දෙන්නයි නායකත්ව මණ්ඩලෙ ඉන්නවා හරිද ඒ නායකත්ව මණ්ඩලයේ ඒ නායකත්ව මණ්ඩලයේදී JVP එකට නිෂේධ බලයක් නෑ වැඩි බලයක් නෑ හැමෝටම තියෙන බලය තමයි තියෙන්නේ හරි එතකොට අනුරුද්ධ සනායක සහෝදරයා කියලා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායකයා ඉතින් ඒක නිසා එහෙම වැඩි බලයක් හෝ ඒක වෙනස් කරන්න හෝ අවශ්‍ය වෙන්නේ ජාතික ජන බලවේගයේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ තුර දිරිමිය යුත්තේ ඇයි කියලා අපි ජනතාවට කියමු කොළඹ දිස්ත්‍රික්කයේ තුල පමණක් නෙවෙයි මහත්මයා රට පුරාම ඒකට මම කියන හේතුව මේකයි අපි මේ වන විට එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොහුට්ටු වශයෙන් අවුරුදු 70කට අධික කාලයක් රජයන් මාරු කරමින් ඇවිල්ලා තිබෙනවා මම පුද්ගලයන්ගෙන් අහනවා මේගොල්ල කියන දේවල් කරලා තියෙනවද මේ පොරොන්දු වෙන දේවල් කරලා තියෙනවද කවදාවත් නැහැ බඩු මිල ගණන් වැඩි වගේ හිතෙන්නේ නැද්ද අපි විතරක් දුක් විඳින්නයි පාලකයෝ විතරක් සන්තෝෂෙන් ඉන්නයි මෙහෙමයි යම් රටක පාලක ජනතාවත් දුප්පත් නම් පාලකයෝත් දුප්පත් නම් ඒක හරි පාලකයෝත් පෝසත් නම් ජනතාවත් පෝසත් නම් ඒකත් හරි මොනහරි අවුලක් නැද්ද පාලකයෝ හොඳටම සැප විඳිනවා අධිකතර ලෙස ජනතාව හොඳටම දුක් විඳිනවා මෙතන අවුලක් තියෙනවා ඒ අවුල විසඳන්න අපිට විතරයි පුළුවන් ආර්ථික සමාජීය සංස්කෘතික වශයෙන් හොරකම් නොකරන වංචාව නැති දූෂණය නැති කට්ටියට විතරයි ඕක වෙනස් කරන්න පුළුවන් මේ ප්‍රධාන පක්ෂ දේශපාලන කරන්නේ තමන්ගේ සාක්කුව තර කරගන්න මිසක්ක මිනිස්සු ගැන හිතලා නෙමෙයි මිනිස්සු ගැන හිතලා වැඩ කරන ප්‍රබලම මානවවාදී කණ්ඩායම මේ පාරමුළු රටෙන්ම තරඟ කරන්නේ ජාතික ජන බලවේගයෙන් ඒකයි අපිට ඡන්ද දෙන්න ඕනේ පැහැදිලි ඒ කාරණා වන් අවසන් විනාඩිය නිසා වෙනත් කාරණාවකට යන්නේ හර්ෂණ නානායකකාර විශේෂයෙන්ම වෘත්තීය වේදිකේ කැට නීතිඥයෙක් හැටියට ස්ථාවරයක් හදාගෙන තියෙද්දී ඇයි දේශපාලන ප්‍රශ්න වෙන්නේ හිතා මාත්මයා මෙහෙමයි සමාජයක් කුණු වෙලා ගඳ ගන්නකොට මගේ ගෙදර තාප්ප කොච්චර උසට තිබ්බත් වැඩක් නැහැ ගිය ඇතුළෙත් ගඳ ගන්නවා මට හොඳට වේල් තුන කාලා විල සැප්ටින්ට පුළුවන් මගේ දරුවොත් එක්ක නමුත් මේ රටේ බර සෙනඟක් ඉන්න එක කරන්න බැරි හරිද මම මේ කියන්නේ එනාත්මේ පිං ලබා ගන්න කරනවා කියන්නේ නමුත් මෙච්චර සම්පත් තියෙන රටක පෞල් කීපයක් දූෂිත ලෙස මේ ටික ඔක්කොම මංකොල්ල කරනකොට සමාජයේ දුක් විඳිනකොට ඒ දුක අපේ ගෙවල් වලට ඇතුළටත් ගන්නවා ගඳ ගන්නවා ඉතින් මම එළියට බැස්සේ මේක හැමමල සුද්ධ කරලා දාන්න තමයි පැහැදිලි ඉතාමත් හොඳ දැනකින් අපිට අද දවසේදී අලුත් පාර්ණිමාය කරන්නට අවස්ථාව ලැබෙනවා ජාතික ජන බලවේගයේ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන නීතිඥ හර්ෂණ නානායකර සමග අද දවසේදී අපි කතා බහ කළේ අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම අපි දන්නවා ඔබ කණ්ඩායමක් හැටියටයි ජයග්‍රහණයක් ප්‍රාර්ථනා කරන්නේ කණ්ඩායමට වැඩි ශක්තියක් ලැබෙන්න ඒ අතරතුර නීතිඥ හර්ෂණ නානායකර වෙනුණු තෙලඹර පාර්ලිමේන්තුවේ අවසනක් වෙනවෙන්න කියලා අපි සුබ ප්‍රාර්ථනා කරනවා ස්තුතියි අද දවසේදී අපිත් එක්ක කතා බහට එකතු වුණාට අද දවසෙත් අපි අලුත් පාර්ණිමාය කරන්නේ හෙටත් අද වගේම වේලාවට තවත් එළඹෙන පාර්ලිමේන්තුවේ අසනක් බලාපොරොත්තු වෙන තරඟ කරන අපේක්ෂකයෙකු හෝ අපේක්ෂිකාවක සමග ඔබ හමු වෙන බලාපොරොත්තු වෙයි. අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.